ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා. අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාව වැඩම කොට වදාළ අරු දේශකයාණන් වහන්සේ මොරටුව ලුණාව උයනපාරේ බෝධිරාජාරාමාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනංශයේ මහාචාර්ය පූජනීය අගලකඩ සිරිසුමන ස්වාමීන්ද්‍රාණන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත පින්වත්නි ඔබ හැම දිනාටම වාසනාවන්තම රාත්‍රියක් වෙන්නට ත්‍රිවිධ රත්නේ අනන්ත අනුහසින් අප ප්‍රාර්ථනා තබමින් අදට නියමිත අපගේ ධම් දෙසම ආරම්භන්නට බලාපොරොත්තු වෙනවා. අද අප විසින් සිදු කරනු ලබන්නේ පසුගිය සති කිහිපයේ මුළුල්ලේම හොඳින් සාකච්ඡා කෙරුණු ජාතියේ විශිෂ්ටතම ගද්‍ය කාව්‍ය ලෙස නම් ලබන පොළොන්නර යුගයේ ගුරුළු ගෝමීන් විසින් විරචිත අමාවතර කෘතියෙහි 13 වන දහම් දෙසුමයි අද දවසේ සිදු කරන්නට මා බලාපොරොත්තු වන්නේ. පින්වත් ශ්‍රාවකයන් ඔබ හැමදෙනා වෙනුවෙන්ම ගොඩනගෙන මේ උතුම් සාහිත්‍ය දහම් දෙසුමට අද පින්බර දායකත්වයේගෙන ක්‍රියා කරන්නේ කඩවත ගෝණහේන පාරේ අංක 351 B නිවසේහි පදිංචි ස්වර්ණා ජයසේකර මහත්මියත් ලහිරු ජයසේකර පුතණුවන් ගයනී හේමපාල ලේලිය චිත්‍රා හේරත් ඇතුළු පවුලේ සියලුම ඥාති හිත මිත්‍රාදීන් අද දවසේ මේ උතුම් දහම් දෙසුම වෙනුවෙන් දායකත්වය දරනවා නොබෝදා දින 14කට පෙර ආතුව අභවයට පත් වුණු ගාල්ල දිසාපති සහ තැපැල් අමාත්‍යංශයේ ලේකම් ලෙස සේවය කළ අශෝක ජයසේකර මහත්මයාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා විශාල මෙහෙවරක් ජාතියටත් රටටත් දායාද කළ වෘත්තිකයෙකුගේ අභාවය නිමිති කරගෙන එතුමන්ගේ ගුණ සිහිපත් කරමින් එතුමන්ට පුණ්‍යානුමෝදනා කරමින් අද දවසේ මේ උතුම් දේශනාව සිදු කරන බව අපගේ ශ්‍රාවක ප්‍රජාව පළමුවෙන්ම අවබෝධ කරගත යුතු වෙනවා. දෙසුම සිදුකට කෙළවරදී අශෝක ජයසේකර යානන් සිහිපත් කොට එතුමාට මේ අප හැම දෙනාම ජනිත කරගන්නා වූ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි සුපුරුදු ලෙසින් අපගේ උතුම් දේශනාව වෙතට ප්‍රවේශ වෙන්නට කැමති පින්වත්නි, මා අද දවසේ 13 දේශනාව වශයෙන් ඔබට ඉදිරිපත් කරන අමාවතුර ගද්‍ය කාව්‍ය මුළුමනින්ම පාහේ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ මහිමය, බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සමුදාය
විකසිත වෙද්දී එයින් ආලෝකය ලැබපු එයින් සිත් දමණය කරගත්ත මිනිසුන් සතුන් තිරිසනුන් යක්ෂයින් පිළිබඳ අපූර්ව කතාමාලාවක් අපේ ශ්‍රාවක ලෝකය වෙනුවෙන් ගොඩනැගීමයි මා මේ දේශනා මාලාව තුළ සිදු කරනු ලබන්නේ. මේ උතුම් කෘතිය පිළිබඳව බොහෝ විචාරක ප්‍රඥාවන්තයින් නැත්තම් විදග්ධයන් විවිධ අදහස් දක්වා තිබෙනවා. මෙවර අප සරසවියේ සිවන වසරේ ඉගෙන ගන්න එක් ශිෂ්‍යාවක ඇය අමාවතර කරුවා විසින් මේ ඉදිරිපත් කර තිබෙන ගුරුළු ගෝමීන්ගේ මේ විශිෂ්ට ගද්‍ය කාව්‍යයේහි පසුකාලීනව විචාර ඉදිරිපත් කළ විචාරකයන් පිළිබඳවත් ඔවුන්ගේ විචාර පිළිබඳව විචාරපූර්වක අධ්‍යයනයක් උපාධියට ඉදිරිපත් කරන්නට මේ දිනවල පර්යේෂණ කරමින් සිටිනවා මා එහි උපදේශකවරයාද වෙමින්. එනිසා නූතන දරුවෙකුගේ මානවකයෙකුගේ විද්‍යාර්ථියෙකුගේ අවධානය දිනාගන්න තරම් මේ සම්භාව්‍ය කාව්‍යයන් ගද්‍ය කාව්‍යයන් අපට මොනතරම් අරුත් බරදැයි මෙයින් පෙනෙනවා. අපේ විශ්වවිද්‍යාලයේ කොළඹ විශ්වවිද්‍යාලයේ සේවය කළ මහාචාර්ය හේමපාල විජේවර්ධන සමහර විට අපේ නූතන පාඨකයන් ශ්‍රාවකයන් නොදන්නා කෙනෙක්. එහෙත් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයට සිංහයකු සෙයින් ජීවත් වුණු මහා වියතෙක් හොරණ ප්‍රදේශයේ. එතුමා භව ප්‍රාප්ත වෙලා දැන් බොහෝ කල. එතුමා ඉන්දියාවේ විශ්වවිද්‍යාලවල ඉගෙනගත්ත සංස්කෘතික ඥානය ඔස්සේ පෙරදිග විචාර කලාවක් පිළිබඳව ග්‍රන්ථ ලියූ ලේඛකයෙක්. එතුමන් අමාවතර සම්බන්ධයෙන් කර තිබෙන ප්‍රකාශයකින් අද මේ දෙසුම අරඹන්නට මම කල්පනා කෙරුවා. එතුමා සඳහන් කොට තිබෙනවා අමාවතර ලියවුණු දා සිට අද දක්වා ශතවර්ෂ ගණනක් ගෙවි ගියද එම පොතින් නැගෙන නවම සුවඳ අදත් නොඅඩුව හමයි. එක්ම අමාවතුරක් ලිවීමෙන් ගුරුළු ගෝමීහු සිය අසමාන කවීත්වය පාඨකයා හමුවෙහි විදහා පෑවෝය කියලා මහාචාර්ය විජේවර්ධන අමාවතුර සම්බන්ධයෙන් කරපු සංස්කරණයකදී එසේ පළකොට තිබෙනවා. එවැනි මහා වියතුන් මෙසේ කියන විට අමාවතුර ලියවුණු දා සිට අද දක්වා ශතවර්ෂ ගණනක් ගෙවි ගියත් එම පොතින් නැගෙන නවම සුවඳ අදත් නොඅඩුව හමයි. අන්න ඒක තමයි පින්වත්නි මං ඔබට කියන්නේ. මෙවැනි කෘතියක් අපට බැහැර කරලා ජාතියකට ඉදිරි ගමනක් තියෙන්න බෑ. සමාජයකට ඉදිරි ගමනක් තියෙන්න බෑ. අතීතයේ ඥානනය කළ නැත්තම් දැනුම හදපු මෙවැනි ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ නැවත නැවත කියවා ඒවායේ අන්තර්ගතව තිබිච්ච දැනුම බෙදා හදා ගැනීමෙන් අදටත් අපට අලුත් ලෝකයක පුරවැසියන් වෙන්නට පුළුවන්කම ලැබෙනවා. එනිසා මෙහි නවම සුවඳ තමයි මං ඔබ වෙතට රැගෙන එන්නට උත්සාහ කරන්නේ. අපේ ශිෂ්‍යා දියණිය උත්සාහ ගන්නේ ඒ නවම සුවඳ පිළිබඳව මාටින් වික්‍රමසිංහ, පුංචි බණ්ඩාර සන්නස්ගල, ආනන්ද කුලසූරිය, කොටහේනේ පඤ්ඤාකිත්ති හාමුදුරුවෝ වගේ මෑත කාලීන මහා පඬිවරුන්, වියතුන්, යතිවරුන් විසින් පළ කරන ලද අදහස් පිළිබඳව නව විචාරයක් ගොඩනැගීමයි එහිදී බලාපොරොත්තු වන්නේ. පසුගිය දෙසුමේදී මා ඔබට ඉදිරිපත් කළේ
නිගණ්ඨනාථ පුත්තගේ ගෝලයා ප්‍රධාන ගෝලයා උපාලි ගෘහපතියා. උපාලි ගෘහපතියා මතකද බුදුරජුන් හමු වෙන්නට එනකොට කොයිතරම් වහසි බසින් ආවාද? බුදුරදුන්ගේ කන් සොලවා එහාට මෙහාට අදිමින් පීඩාවට පත් කරමින් ප්‍රශ්න අහන බව තමයි ඔහු කිව්වේ. ඒත් එහෙම ආපු උපාලි ගෘහපති අන්තිමේදී බුදුරජාණන් වහන්සේ ඇසූ ප්‍රශ්න ඉදිරියේ ඔහු දරූ මතයෙහි සාවද්‍ය බව තහවුරු කරගන්නවා. නිගණ්ඨනාථ පුත්ත දේශනා කරන කායදණ්ඩ මහා සාවද්‍ය වන බව, නැත්තම් මහා පවක් සිද්ධ වෙන්න වඩාත්ම බලපාන්නේ කය කියන අදහසට එරෙහිව බුදුරජාණන් වහන්සේ මනසමයි මහා වැරද්දක් වීමටත් සුළු වැරද්දක් වීමටත් හේතු වෙන දෙය කියලා නිදර්ශන වලින් පැහැදිලි කළාට පස්සේ නිගණ්ඨනාථ පුත්තගේ මේ ප්‍රබල ගෝලයා කොයි විදියටද කල්පනා කරේ කියලා අමාමතුර කතුවරයා මෙම සිව්වන පරිච්ඡේදයේ ගහපති දමන නම් වූ පරිච්ඡේදයේ මෙසේ සඳහන් කොට තිබෙනවා. අප මහනුවරටුගේ කතා අනර්යානිකය, බුදුන්ගේ කතා නෛර්යානිකය සලකා වැලිදු බුදුන්ගේ විසිතුරු ප්‍රතිභාන දැක්කැටිව නොඅනුදත්. පින්වත්නි, එයින් කියවෙන්නේ තාම වැදගත් අදහසක්. ඒ අදහස වන්නේ කුමක්ද? ඔබේ අවධානයට මා යොමු කරන්නේ උපාලි ගෘහපතියා බුදුරදුන්ගේ කතා අසා ඒ කතාවලින් ඔහු දමනය වී ඇති බව. එතකොට ගහපති දමනය නම් වූ මේ පරිච්ඡේදයේ මේ වන විටම උපාලි ගෘහපතියා දමනය වී අවසන්. ඔහුගේ සිත්වල තිබුණු වැරදි අදහස් මුළුමනින්ම ඔහු දැන් ප්‍රතික්ෂේප කොට අවසන්. ඒ නිසා තමයි ඔහු මෙවැනි කතාවක් කරන්නේ. අප මහනුවරටුගේ කතා අනර්යානිකය. අනර්යානිකය මේ වචන මේ වගේ උතුම් ග්‍රන්ථවලින් අපේ දරුවන් ඉගෙන ගන්න ඕනේ. ඔවුන්ගේ බස් වහරට එකතු කරගන්න ඕනේ. නෛර්යානික අනර්යානික. නෛර්යානික කියලා කියන්නේ නිවනට පමුණුවන. අනර්යානික කියන්නේ නිවනට පමුණුවන්නේ නැති නොපමුණුවන. ඒ අනුව උපාලි ගෘහපතියා ගත්ත තීන්දුව බලන්න. අප මහනුවරටුගේ මහනුවරටුගේ මහානිගණ්ඨයාගේ, මහනුවරටු කියන්නේ මහානිගණ්ඨයා, ඒ කියන්නේ නිගණ්ඨනාථ පුත්තගේ තම ශාස්ත්‍රවරයාගේ කතා අනර්යානිකය. ඒවා කවදාවත් නිවනට නම් මඟ පෙන්වන්නේ නැහැ. එහෙත් බුදුන්ගේ කතා බුදුරජාණන් වහන්සේගේ දෙසුම් නෛර්යානිකය නිවනට මඟ පමුණුවන ධර්මයක් බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන්නේ. සලකා වැලිදු. වැලිදු කියලා කියන්නේ යලිත් කියන එකයි. බුදුන්ගේ විසිතුරු ප්‍රතිභාන බලන්න දමනය වෙච්ච මේ උපාලි ගෘහපතියා අන්තිමට කල්පනා කරන්නේ මම මේ නිගණ්ඨනාථ පුත්තගේ දැක්ම දැන් ප්‍රතික්ෂේප කළත් ඒත් බුදුරජාණන් වහන්සේගේ අපූරු කතා විලාශය, විසිතුරු කතා විලාශය, ගුරුළු ගෝමින් ඒකට දෙන වචනය තමයි විසිතුරු ප්‍රතිභානය. බුදුන්ගේ විසිතුරු කතා ශෛලිය, ඒ දර්ශනය අසන්නට උපාලි ගෘහපතියා කැමැත්තෙන් දැක්කැටිව ඒ දැකීමේ ආශාවෙන් නොඅනුදත්. තවදුරටත් බුදුරජාණන් වහන්සේගේ කතාව නොපිළිගනිමින් ඔහු වාදයටම පිවිසෙනවා. එසන්ද බුදුහු අනෙක් කාරණයක් දක්වන්නාහු.
මහසිට මහසිට කියලා කියන්නේ මහසිටානිනේ උපාලි ගෘහපතිය දණ්ඩකා රන්නේ කාලිංගා රන්‍ය මේධ්‍යා රන්‍ය මාතංගා රන්‍ය වල් ඌ පරිදිහා ඇසු විරූ දැයි වදාළහ. බුදුරජාණන් වහන්සේ මේ හතරවෙනි පරිච්ඡේදයේ ගහපති දමන පරිච්ඡේදයේදී උපාලි ගෘහපතියා බුදුන් වහන්සේ පිළිබඳ පැහැදීමෙන් උවත් එය නොපෙන්වා තවදුරටත් බුදුරදුන්ගෙන් විසිතුරු කතා ඇසීමෙහි උවමනාව පෙරදැරි කරගෙන අහා කතාවට වැටෙනවා, වාදයට වැටෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා, දන්නවද දණ්ඩකාරණ්‍ය වල්ලූ පරිදි දන්නවද? වල්ලූ පරිදි කියන්නේ දණ්ඩකාරණ්‍ය කැලෑව උනේ කොහොමද, කාලිංගාරණ්‍ය කැලෑව උනේ කොහොමද, මේධාරණ්‍ය කැලෑව උනේ කොහොමද, මාතංගාරණ්‍ය කැලෑව උනේ කොහොමද? එතකොට උපාලි ගෘහපතියා දුන්නු පිළිතුර කුමක්ද? ඉර්ෂීන්ගේ දැහැවිලින් වල් විය යනු ඇසීමි. උපාලි ගෘහපතියා කියන්නේ ඉර්ෂීන්ගේ ඉසිවරයන්ගේ දැහැවින් කෝපයෙන් මේවා කැලෑවල් බවට පත් වුණාය කියලා තමා උපාලි ගෘහපතියා විසින් කියන්නේ. මං අපේ ශ්‍රාවකයන්ට ආරාධනා කරනවා බොහොම සාවධානව මේ කතාවට සවන් දෙන්න කියලා. මේක හරිම අපූර්ව කතාවක්, සමහරට අපේ සූත්‍ර දේශනා වලින් අසන්ට බැරි, බණ පොතෙන් අසන්ට බැරි අපූර්ව අදහස් ගොඩක් ගුරුළුගෝමි පඬිවරයා මේ තුල රැගෙන එන්නේ. අදත් අපට ඉන්දියාවේ දකින්න තියෙන නිගණ්ඨගේ ආරාම මේ කාරණා සක්සුදක්සේ පැහැදිලි කරනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන විසිතුරු බව, බුදුරජාණන් වහන්සේගේ චරිතයේ ගුණමහිමේ පැවතුණු සුවිශේෂී බවත් අපිට හොඳින්ම මේ කාරණා ඔස්සේ අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් උපාලි ගෘහපතියා ඉතාම වැරදි අදහසක් පළ කෙරුවා. ඉර්ෂීන්ගේ දැහැවියෙන්, දැහැවිය කියලා කියන්නේ ඔවුන්ගේ කෝපයෙන්, දැහැවි කියන්නේ කෝප වෙලා. එනිසා ඉර්ෂීන් කෝප වෙලා තමයි මේ දණ්ඩකාරණ්‍ය කැලෑවල් බවට පත් කරලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද කියන්නේ? හේවනාහි රදුන්, ඒ කියන්නේ රජවරුන් ඉර්ෂීන්ට කළ අපකාර දැක, මේ ඉර්ෂීන් ඉසිවරයන් විසින් කරපු වැඩක් නෙමෙයි ගෘහපතිය, මේක සමහර දුෂ්ට රජවරු ඉර්ෂිවරුන්ට කරපු වැරදි නිසා දැහැවි දෙවියන්, කෝපවෙච්ච දෙවියන් විසින් ඔවුන්ගේ රට නසන ලද. එතකොට බුදුහාමුදුරුවෝ කියන ලෝකයෝ ඌ කල ඉර්ෂීහි දැහැව නැසූහයි ගත්තු, ලෝකයන් ගත් පරිද්දට කොට මේ වාදාරෝපණය කරලා. මෙතන විශාල වාදයක් ගොඩ නැගෙන. උපාලි ගෘහපතියා කියනවා ඉර්ෂීන් විසින් ලෝකය විනාශ කරා කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා නෑ, දුෂ්ට රජවරුන් විසින් ඉර්ෂීන්ට කරන ලද, ඉසිවරයන්ට කරන ලද හානිය නැත්තං ඔවුන්ට කරන ලද වැරදි නැත්තං ඔවුන්ට කරන ලද අවලාද මේ වගේ නිසා කෝප වෙච්ච දෙවියන් විසින් තමයි මේවා විනාශ කරේ කියලා. දැන් මේක ලොකු වාදයක් හැටියට යනවා. බුදුරජාණන් වහන්සේ වාදය කෙලවර පාලි ගෘහපතියාගේ සැක දුරු කරනු පිණිස දණ්ඩකාරණ්‍ය වල් ඌ පරිදි කිසේයත් මේ දණ්ඩකාරණ්‍ය කැලෑවක් බවට පත් වෙන්නට හේතු වුණු රජුන්ගේ ඒ ක්‍රියාවලිය මොකද්ද කියන එක පැහැදිලි කරනවා. මේ කතාව හරි රසවත් කතාවක්, ඒ වගේම පිළිකුල් කතාවක්. මම ඔබට ආරාධනා කරනවා මේ කතාව හොඳින් අහන්න. මේ දණ්ඩකාරණ්‍ය වල්ලූ පරිදි කිසේයත් කියන එක සියල්ල කෘතියෙන් ඉදිරිපත් නොකරුවත් මම අවශ්‍ය තැන් මතු කරමින්
ගුරුලුගෝමි පඬිවරයාගේ අසහාය වර්ණන කෞශල්‍යයත් ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ අසහාය ගුණ සමුදායත් ඒ වගේම මෙහි ඇති සිංහලයේ මధుර මනෝහර බස්වහරත් එහි ඇති සාහිත්‍ය ගුණයත් සියල්ල ඔබ වෙත මේ විනාඩි කිහිපය ඇතුලේ ගොනු කරන්නට තමයි මා උත්සුක වෙන්නේ. සරභංග බෝධිසත්වයන්ගේ සරභංග කියලා බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් ඈත කාලේ ඉඳලා තියෙනවා. ඒ බෝධිසත්වයන් වහන්සේ ළඟ කිස වච්චනම් තවුස්පාන කෙනෙක්. ඔන්න මතක තියාගන්න, කිස වච්ච කියන තවුසෙක්. ඒ තවුසාට අවශ්‍ය වෙනවා අනෙක් තාපසයන්ගෙන් වෙන් වෙලා තනිවම තවුස්දම් රකින්න. ඔහුමකද කළේ කලිංගු රට දණ්ඩකී නම් රඳුගේ කුම්භවතී නම් නුවරක උයන්හි වෙසෙති. එතකොට දැන් ඔබ අවබෝධ කරගන්න මේ කිසවච්ච කියන තාපසයා කලිංගු රට දණ්ඩකී නම් රජතුමාගේ කුම්භවතී නුවර විශේෂයෙන් ගෝදාවරි කියලා ගංගාව අසල තමයි මේ වාසස්ථානය හදාගන්නේ. පැහැදිලි නේද? කිසවච්ච කියන තාපසයා. ඒ තාපසයා තමයි මේ බෝසතාණන් වහන්සේ. සරභංග කියන බෝසතාණන් වහන්සේගෙන් වෙන් වෙලා තනිව තවුස්දම් ගත කරන්නට කලිංගු රටට එන්නේ. එතකොට ඒ කලිංගු රට රජතුමාගේ උයනේ වාසය කරනවා රජතුමාගේ සෙන්පතියා. මේ තාපසයා දැකලා අතිශයින් පැහැදිලා ඔහුට උපස්ථාන කරන්න පටන් ගන්නවා. ඒ තාපසයාට උපස්ථාන කරන්න පටන් ගන්නවා. එතකොට රජ උයනේ සිටින මේ කිසවච්ච කියන තාපසයාට රජුගේ සෙන්පතියා, මොන රජුගේද, දණ්ඩකී කියන රජතුමාගේ සෙන්පතියා අර තවුසට අප උපස්ථාන කරනවා. එකල්ලි එනවර ගණිකාවක් රතේට නැගී 500ක් මාගමුන් පිරිවරා නුවර හොබවමින්. එතකොට මේ නගර සෝබිනියක්. ඒ නගර සෝබිනී කියලා කියන්නේ අදනම් අප වෛශ්‍යාවන් හැටියට දැක්ුවත්, වීදි කාන්තාවන් වශයෙන් අද අපි දැක්ුවත්, පැරණි සමාජයේ මේ ඉපැරණි ප්‍රාග් බෞද්ධ ඉන්දියානු සමාජය තුළ නගර සෝබිනිය ඉතාම ඉහළ තනතුරක් දරපු කෙනෙක්. හැම දෙනාටම නගර සෝබිනිය වෙන්න බෑ. නගර සෝබිනී කියන වචනේ අරුතම නගරය සෝභමාන කරන්නී කියන එකයි. නගරය අලංකාර කරන්නී කියන එකයි. ඒකට එවැනි එක රාජකීය තනතුරක් හැටියට ප්‍රදානය කළ තිබුණ එකක්. ඒ නිසා පහත් පෙළේ රැකියාවක් වෘත්තියක් නෙවෙයි. රජුන්ගෙන් ලැබපු තනතුරක්. ඒකට නගර සෝබිනිය රාශියක් නගරයක ඉඳලා තියෙනවා. ඒ පැරණි සාහිත්‍ය දිහා බැලුවාම, ධර්මකතා දිහා බැලුවාම අපිට එහෙම පේනවා. එතකොට ඒ නගර සෝබිනියක් පාරට බැහැලා කොච්චර පිරිසක් ඈ පිරිවරාගෙන ආවාද කියනවනම් 500ක් මාගමු. කාන්තාවන් 500ක් ඈ පිරිවරාගෙන නගරයම සෝභමාන කරගෙන. එතකොට මේ නගර සෝබිනිය දැන් මවාගන්න ඉන්දියානු චිත්‍රපටයක්. ඉන්දියානු චිත්‍රපටවල ඉන්න ජනප්‍රිය නිලියන් පිරිවරාගෙන සිය ගණනක් දහස් ගණනක් නිලියෝ නටනවා. ඒ රංගනයන් බැලුවහම අර රංගනී යෙදෙන නළු නිලියන්ද ප්‍රධාන නිලියද අතරේ වෙනසක් නැහැ. ඔවුන් හැම දෙනාම එක විලාසයයි, එක වගේමයි, රූපශ්‍රීයෙන්ද රංගනයෙන්ද. එතකොට ඒ නූතනයේ අප දකින එවැනි දැක්ම මේ ඔස්සේ මතු කරගන්න පුළුවන්. නගර සෝබිනිය නැතහොත් එදා ඒ නගරයේ රජුන්ගෙන් තනතුරු ලද ජනප්‍රිය කාන්තාවක්
පිරිවරක් සමග පාරට බැස්සාම මහජනයෝ ඇය බලබලා පිරිවරාගෙන ඇවිදිතු. ඔන්න බලන්න නගර සෝබිනියකට තිබිච්ච තැන. ඇය නගරය හරහා වීදි සංචාරය කරනකොට අවට අවශේෂ සියලුම ජනයා ඇය බලන්නට පාරවල් පුරා පිරී සිටී බව තමයි මේ කියන්නේ. පාරවල් පුරා පිරී සිටී බව. අපේ රටේ අපිට මේවා නොදන්නා නොතේරෙන දේවල් නෙමෙයි. අද වුණත් ඉන්දියානු රංගන ශිල්පිනියක් කටුනායක ගුවන්තොටුපළේ ඉඳලා කොළඹට එනවා කියලා කිව්වොත් විවෘත වාහනයක ඔය මහමග දෙපස අතුරු සිදුරු නැතුව සෙනග එක් රැස් වෙන හැටි අපිට දකින්න පුළුවන්. ඒවා ඔවුන්ගේ වාසනා ගුණය විය හැකියි. දැන් මිනිසුන්ගේ ගැලීයායෙන් මහවේ නොපොහොයි මහා වීදි සම්පූර්ණම පිරිලා ජනතාවගේ රජ සිහි මැදුරෙහි සිට බලනුයේ ඇය දැක හෝ කවුරැයි පිළිවිත. රජුරුවත් බලනවා තමන්ගේ මාලිගාවේ ඉහළ මාලයේ සිව් මැදුරු කවුළුවෙන් වීදි පිරිලා ජනකාය රැස්වෙලා මේ මොකද්ද කියලා පිළිවිත ප්‍රශ්න කෙරුවා. මහරජ ඔබගේ නබගර සෝබිනියයි කිය. අතවැසියෝ කිව්වා රජතුමනි ඔබගේ නගර සෝබිනියක් අද පාරට බැහැලා කියලා කිව්වා. හේ ඊර්ෂ්‍යායෙන් රජතුමාට නගර සෝබිනිය ගැන ඊර්ෂ්‍යාවක් ඇති වුණා. තමන්ටත් වඩා කීර්තියක් තියෙන කෙනෙක් තවත් ලෝකෙ ඉන්න බෑ. ඒ නිසා රජතුමාට ලොකු කේන්තියක් එන්න ඇති. රජතුමා මොකද කළේ? නුවර ඇය විසින් හොබීද කල්පනා කෙරුවා මට වඩා තවත් ගැහැණියක් මේ තරම් සෝභමානව බබලනෝ නම් එයින් උදහස් වෙලා කෝපගත වෙලා තනතුරු හරවා ගතයි. ඇගේ නගර සෝබිනී තනතුරු ඉවත් කළ දැම්මා. දැන් මේවා ලෝක ඉතිහාසයේ සිද්ධ වෙච්ච අදත් සිද්ධ වෙන දේවල්. ඊර්ෂ්‍යාවට තනතුරු නැති කිරීම. රාජ්‍ය පාලනය ඇතුලේ දේශපාලනය ඇතුලේ බෙලි කපා ගැනීම හැම කල්ලිම අපේ රටේ විද්‍යමානයි. ඉතිහාසයේත් එහෙමයි, රාජ්‍ය පාලනයේදීත් එහෙමයි, නූතන දේශපාලනයේදීත් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි මෙතෙන්දී උනේ. රජතුමාට ඉවසුමක් නැති වුණා. තමන්ට වඩා ජනප්‍රිය කෙනෙක් පාරේ මේ තරම්. ඒ නිසා රජතුමා වහාම කළේ උදහස් වෙලා ඇගේ නගර සෝබිනී තනතුර එවලෙම ඉවත් කළා. අදනම් ගැසට් එකක් ප්‍රකාශයට පත් කරනවනේ. එදා අඬ බෙරලා නැති රාජපුරුෂෝ ගිහිල්ලා තල්පතක් පිළිගන්නන් නැති ඒ විදියට සිද්ධ වුණා. ඊට පස්සේ ඇය මොකද කළේ? ඇය අර රජ උයනේහි සිටින තවුසා දකිනවා. බලන්න, එක් දවසක් රජුගේ උයනට වැද සක්මන් කෙළවර ආලම්බන පලකෙහි වැතිර පහන සලවට, පහන කියන්නේ ගල්, සලවට කියන්නේ ඒ ආසනෙහි හුන් තවුස් පානන් දැක මේ නගර සෝබිනිය මේ තවුසා දකිනවා. ඒ තවුසා දැක්කහම මොකද වෙන්නේ? ඒ තවුසගේ කිලිට ඔන්න නගර සෝබිනිය තාපසයා දකින පිළිවෙන මේ තවුස් කිලිට කිලිට්ටු තාපසයෙක් පහයින් නොගත්තේය. ප්‍රසාදයක් නෑ. උඩු දැලියෙන් මෝය වැසුනේය. උඩු රැවුලෙන් මුහුණ සම්පූර්ණයෙන් වසාගෙන මෝය, මෝය කියන්නේ මුඛය, උඩු රැවුල නිසා කටත් වැහිලා යටි දැලියෙන් ළමැඩිය වැසුනේය. යටි රැවුල බොහොම පහලට තිබුණනේ, ඔය තාපසයෝ රැවුල වවනවනේ පල්ලෙහාට. ඒ නිසා ඔහුගේ පපු ප්‍රදේශය සම්පූර්ණයෙන්ම යට රැවුලට වැහිලා තිබුණා.
දෙකිසිල්ලෙහි කෙහෙ දිග කිසිලිවලින් නැගුණු කේස කලාපයන් බොහොම දිගට වැවිලා තිබුණා. මම එක් තැයක් සඳහා ඇවිදුනෙම් දැන් කාල කන්නියක් හොදිටිමි. කවුද මේ? අර තනතුරෙන් පහවෙච්ච නගරසෝබිනිය මේ තවුසගේ මේ ශරීර ලක්ෂණ දුටු විට කාල කන්නියෙක් දැක්ක කියලා ඇය හඬන්න පටන් ගත්තා. කාල කන්නියෙක් දැක්ක බලන්න ඒ තාපසයාගේ තාපස ලීලාව, කතුවරයාගේ වැනුමට ලක් වූ ආකාරය, යම්කිසි ආකාරයකින් උයනක ගහක් යට වාසය කළ තවුසෙකුගේ සැබෑම ස්වභාවය අපේ ශ්‍රාවකයාට පාඨකයාට දැනෙන්නටම ගුරුළු ගෝමින්ට කියන්න පුළුවන් වුණා කියලයි මම සිතන්නේ. ඒ කියන්නේ බලන්න, උඩු රැවුලෙන් මුව වැහිලා, යටි රැවුලෙන් පපුව වැහිලා, කිහිලි වලින් කෙස් දිගට වැවිලා, ඊළඟට කිලිටි වෙලා, ඊට පස්සේ මේ තාපසයා කාල කන්නේකයි නිග්‍රහ කරලා මොකද කළේ? දියගෙනව මා ඇස් දෝනටය තමන්ගේ පිරිවරට කිව්වා, ඉක්මනට වතුර ගේන්න, මගේ ඇස් දෙක සෝදගන්න ඕනෑ. පැරණි බ්‍රාහ්මණ සම්ප්‍රදාය තුල පිළිගැනීමක් තිබුණා. සැඩොලෙකු දුටු කල්හි කුලවතෙකුගේ දැස් අපිරිසිදු වෙනවාය කියලා. ඔබට මේ ගැන හොඳම කතාව මාතංගාරණ්‍ය පිළිබඳව මේ පරිච්ඡේදයේම අවසානයේන කතාවකින් මම තහවුරු කරන්න උත්සාහ කරනවා. කුලමානය පිළිබඳව දැපුණු සමාජයක ස්වභාවය එයින් අපට පෙන්වා දෙන්නේ. කුලමානය මිනිස්සු සමානයි කියලා කල්පනා කරන්නේ නැතුව කොහොමද තව මිනිසෙක් දැකීමෙන් තව කෙනෙකුට ඒ ඇස් අපිරිසිදු වෙන්නේ, සිරුර අපිරිසිදු වෙන්නේ? හොඳට කල්පනා කරලා බැලුවොත් ඒ මිනිස්සු හැමෝම කන්නේ එකම ආහාර, හැමෝටම වැවෙන්නේ එකම කෙස්, හැමෝගෙම දහඩිය එකම දහඩිය, හැමෝගෙම මුත්‍ර මලමුත්‍ර එකම ස්වරූපෙන්, වෙනසක් නැහැ. මේ වෙනස වටහා ගන්නට නොහැකි වූ පුරාතන බ්‍රාහ්මණයෝ ඉගැන්වා සුද්‍ර නම් වූ පල්ලෙහා පෙළේ මිනිසු නැත්තං ඉහළ පෙළේ මිනිසුනට සේවය කළ පහළ පෙළේ මිනිසුන් දුටු විට එයින් තමන්ගේ සිරුර, මුහුණ, දැස් අප්‍රසන්න වෙනවා, අපිරිසිදු වෙනවා කියලා. කොයිතරම් වැරදි සංකල්පනා පැරණි සමාජෙ තිබුණද මේවා මේ විදියටම නැති වුණත් නූතන දියුණු සමාජයේ පවා ඇතැම් අවස්ථාවල කුලමානයෙන් යුක්ත නැත්තම් කුලමානයෙන් මාන්නක්කාර වෙච්ච මිනිස්සුත් අද අපේ සමාජෙ ඕන තරම් ඉන්නවා. කුලය කියලා කියන්නේ මිනිසුන් බෙදා වෙන් කරන දෙයක් නොව, කුලය කියලා කියන්නේ මිනිසුන්ගේ වෘත්තීය ජීවිතය තුළින් කරන ලද මෙහෙවරක් නිසා ඔවුනට ලැබුණු තනතුරක් විනා එය මානවයා බෙදා තබන්නට සකස් කරපු සංකල්පයක් නොවේ. ඊට පස්සේ මේ නගර සෝබිනිය කෑ ගහලා වතුර ඉල්ලනවා, මූණ සෝදන්න කියනවා, ඇස් සෝදන්න කියනවා, දැහැටි ඕන කියනවා, දැහැටිත් ඕන කියනවා. මොකටද දැහැටි? දතුත් මදින්න ඕනි කියනවා. දත් කට මුළු ඔක්කොම අපවිත්‍ර වුණා කියලා කියනවා. කොච්චර නූගත් මත නැත්තම් ග්‍රාම්‍ය මට්ටමේ අදහස් වලින් පිරිච්ච සමාජයක්. මතක තියාගන්න, ගුරුළු ගෝමි මේ කියන්නේ පොළොන්නරු සමාජය. පොළොන්නරු සමාජයේ මතු වුණා විවිධ ආගමික සංකල්ප, දේව සංකල්ප පදනම් කරගෙන. සමහර කෙනෙක් උතුම්, සමහර කෙනෙක් පහළයි. සමාජයේ බෙදීම් ඇති වෙච්ච කාලයක්. ඒ බෙදීම් වලට සිවුම්ව බුද්ධිමතුන්ගේ දැක්මක්. මේ කියන්නේ මිනිස්සු අතර බෙදීම් තියෙන්න බෑ, සියලු මානවයෝ සමානයි. බුදුරජාණන් වහන්සේ කිව්වේ සබ්බේ සත්තා, සියලු සත්වයෝ එක වගේමයි, හැම සතුන්ම
මිනිස් වර්ගය ගත්තොත් එක වගේමයි. ඒ නිසා මෛත්‍රිය දක්වන විට අපි සියලු සතුන්ට එක විදියටම මෛත්‍රිය දක්වනවා. නගර සෝබිනිය දැහැට් ගෙන්වා, දැහැට් කකා, තවුසානං වෙර පිඩි පිඩි කොට කෙළගසා, පියා දැහැටු දළ මඩුලු මුදුනෙහි බහලා, මුවසලා මුදුනෙහි දිය එව, මා විසින් කාලකන්නෙහි දුටු ඇස් දෝනා ලද පව් පුවහන ලදැයි කියා ගියා. බලන්න, තාපසේකුට කරපු වැරැද්ද, තාපසේකුට කරපු විපත මොනතරම් වැරැද්දක් ඒ ජනතාව වෙතින් සිද්ධ වුණාද, මේ නගර සෝබිනිය වෙතින් සිද්ධ වුණාද බලන්න. ඇය දත් මැදලා ඒ මැදපු දැහැටි තාපසයාගේ ඔළුවට දැම්මා. කෙල තාපසයාගේ ඔළුවට දැම්මා. කෙල ගැහුවේ තාපසයාගේ ඇඟට. ඊළඟට මෝදෝවාලා කට සෝදලා ඒවා ඔක්කෝම තාපසයාගේ ඇඟට දැම්මා. මෝහන සෝදලා ඔළුවට දැම්මා. මේ තරං දුෂ්ට විදියට කුලමානය වෙතින් තව කෙනෙක් කෙලා දකින්නට එදා සමාජය උත්සුක වුණු හැටි තමයි මෙයින් අපට පේන්නේ. එහෙම කරලා යන්තං පව් පුවහන, පව්පි සිද්ධ වෙච්ච පාපය නැති කරගත්ත කියලා කියාගෙන යන්න ගියා. එතවස් රජ ඇය සඳහන් කොට නගර සෝබිනි කොහි යයි පිළිවිස. ඔන්න රජතුමා ටික දවසකින් මතක් වෙනවා නගර සෝබිනි මොකක්ද ඇයට වෙලා තියෙන්නේ කියලා. පිළිවිස ප්‍රශ්න කොට මෙම නුවරය යනු අසා ඇගේ තනතුරු ඇයටම දෙන්නේ. අර හදිසියෙම අවලංගු කළ තනතුර ටික දවසකින් ආපසු ඇයටම ප්‍රදානය කරනවා. මේක තමයි ලෝකයේ දේශපාලන විහිළුව, රාජ්‍ය පාලකයන්ගේ විහිළුව. එක විටක හොඳ නැත්තං මිත්‍රශීලී පුජ්‍යලයා තව විටක සතුරු ස්වරූපයෙන් දකින්නට වෙහෙසෙන නූතන සමාජයට අපූරු ඉගැන්වීමක් මෙහි නැද්දයි බලන්න. ඒ නිසා අර එක වෙලාවක හොඳ වුණු කෙනා තව වෙලාවක මෙහෙම නරක් වෙන්නේ ඇයි, එක වෙලාවක නරක් වුණු කෙනා තව වෙලාවක හොඳ වෙන්නේ ඇයි? ඉතින් පස්සේ දැන් නගර සෝබිනිය මෙන්න මෙහෙම හිතනවා. පෙරපිනෙන් ලද තනතුරු, මේ තනතුර නැවත ලැබුණේ පෙරපිනෙන් කියලා කල්පනා කරන්න දැනුමක් තිබුණේ නැහැ. තවුස්පානං සිරුරු කෙල ඔත්තෙන් ලද්දේය. ඔන්න බලන්න මිත්‍යා දෘෂ්ටියේ තරම, මිත්‍යා දෘෂ්ටිකයේ තරම. මේ කතා කරන්නේ ගුරුළුගෝමි පඬිවරයා පොළොන්නරු සමාජයටයි, කොළඹ සමාජයටයි, අද අප ජීවත් වෙන සමාජයටයි. අද අප ජීවත් වෙන සමාජෙත් මිනිස්සු හිතනවා සමහර වෙලාවට සමහර දේවල් ලැබෙන්නේ ආකස්මිකව නෙමෙයි, එක්කො දෙවියන්ගෙන් ලැබෙනවා කියනවා. එහෙම නැත්නම් වෙන වෙන බලවේග. බලන්න ඔය සමහර වෙළඳ ශාලාවල අප්‍රමාණ මිත්‍යා දෘෂ්ටික දේවල් එල්වාගෙන ඒවායෙන් අභිවෘද්ධිය පතන්න, ඒවායෙන් දියුණුව පතන්න බලාගෙන වැඩ කරන මිනිස්සු කොච්චර අපට ඉන්නවාද? ඒ නිසා පින්වත්නි, එදත් එහෙමයි. මිනිස්සුන්ගේ චින්තනය හැම කල්ලිම ලෝකයේ බෞද්ධික වශයෙන් කොයිතරම් දියුණුවත් චින්තනමය වශයෙන් ලොකු වෙනසක් වෙලා නැහැ. අද වගේම තමයි. තමන්ට මේ තනතුර ලැබුණේ පෙර පින්මහිමයෙන් කියලා හිතන්න ශක්තියක් තිබුණේ නැහැ. අර තවුසානන්ට කෙල ගැසීමේ පිනෙන් සිද්ධ වුණාය කියලා තමයි කල්පනා කෙරුවේ. එතකොට ඔන්න ටික දවසක් ගියාට පස්සේ තව සිදුවීමක් වෙනවා. මොකද කිහිප දවසක් ගිය කල රජ පෙරවි බමුණාගේ තනතුරු ගත. පුදුම රජෙක් මේ රජතුමා.
දණ්ඩකී කියන රජ්ජුරුව එයාට ඕනුනාම තනතුරු ගන්නවා, ඕනුනාම තනතුරු දෙනවා. හරිම සමානයි නූතනේ වගේමයි. දැන් නගරසෝභිනියට තනතුර දුන්නා. ටික දවසකින් පුරෝහිතගේ තනතුර, පුරෝහිතය කියන්නේ ප්‍රධානියෙක්, ඔහු තමයි අනුශාසකයා රජසභාවේ. ඔහුගෙන් අහන්නේ නැතුව කිසිම තීන්දුවක් තීරණයක් ගන්න බෑ රජතුමාට. ප්‍රබලයෙක් නිරපාරිනෝ, රාජ්‍යයේ ප්‍රබලයෙක් පුරෝහිත බමුණා. හේ නගරසෝභිනිය කරා ගොස් ඔහු යනවා නගරසෝභිනිය වෙතට. ගිල් අහනවා, සොඳුර, තෝ කුමක් කොට තනතුරු පිළි ලදු දැයි පිළිවිත්? දැන් ඉතින් පුරෝහිතය නිකම්ම නිකං බමුණෙක්. රාජකීය තනතුරු නැති වුණහම මිනිස්සුන්ට වෙන දේ බලන්න. මිනිස්සු ඒ වෙලාවට ඕන තැනක යන්න, ඕන තැනක යදින්න සූදානම්. අර නගරසෝභිනිය ළඟට ගිහිල්ලා අහනවා, ඔබටත් මට වගේම තනතුර නැති වුණා නේද? ඒ නැවත ලැබුණේ කොහොමද? එතකොට ඇය මොකද කියන්නේ? අනෙක් කලමනා දෙයක් ඇත්තේ නොවේ. මම වෙන කරපු දෙයක් නැහැ. රජ උයනේහි කූට ජටිලයක් ඇතේ. හේ කාලකන්ණියකයි. ඔහුගේ ශරීරයේහි කෙල ඔව. එසේ වන්නාහ තනතුරු ලැබෙයි. මොනතරම් මිත්‍යා විශ්වාසයක්ද කියලා බලන්න. දැන් මේ ගුරුළුගෝමීන්ගේ මේ ඉදිරිපත් කිරීමෙන් පොළොන්නර යුගයේ මිනිස්සුන්ගේ ඔළුවලට තද කුළුගිටි පහරක් හෙලනවා කියලා මට හිතෙන්නේ. ඒක ටිකක් බුද්ධියෙන් විමසන්න. පොළොන්නර යුගයේ බුදුහිමියන් අමතක කොට දේවාල වලට ගිහිල්ලා දෙවියන්ගේ ලිංග කිරිවලින් නහවලා පූජාවල් කරන්නට බෞද්ධයන් උත්සුක වෙච්ච සමාජයක්. හින්දුන් එසේ කළාට ප්‍රශ්නයක් නැහැ. ඔවුන්ගේ විශ්වාසය අනුව. නමුත් බුදුහිමියන්ගේ සරණ ගියපු බෞද්ධ සමාජයේ මහා ත්‍රිපිටක ධර්මයක් පොත්ගුල්වල ඒවන විටත් ආරක්ෂා වෙලා තියේදී මිනිස්සු කොච්චර නොමග ගියාද බලන්න. බුද්ධිමතුන් මේ පොත කියවා මේ පරිච්ඡේද හතරක් කියවනකොට ඔවුන්ගේ ඔළුව සුද්ධ වෙන්නේ නැද්ද? ඔවුන්ගේ ඔළුව පවිත්‍ර වෙන්නේ නැද්ද? පිරිසිදු වෙන්නේ නැද්ද? මේක මොනතරම් මනස සේදීමක්ද මේ ගුරුළුගෝමි පඬිවරයාගේ? ඔහු මේ ඉදිරිපත් කරන තොරතුරු බුද්ධ කාලීන. ඔහු කියන්නේ පුරෝහිතට තනතුර නැති වුණාම පුරෝහිත තනතුර හොයාගෙන යන්නේ නගරසෝභිනිය වෙතට. ඇය කියනවා රජ උයනේ ඉන්නවා කූට ජටිලෙක්. මේ කූට ජටිලයා කාලකන්ණියෙක්. ඒ කාලකන්ණියාගේ ශරීරයට කෙල ගැහුවාම ඕන දෙයක් ලබන්න පුළුවන් කියලා. මං හිතන්නේ මොන තරම් ප්‍රබලව අපේ පඬිවරයා, ගුරුළුගෝමි පඬිවරයා සමාජයට ඉන්ජෙක්ෂන් එකක් මේ ඔස්සේ දෙන්නේ. මේ වගේ දේවල් වලින් තනතුරු ලබන්න පුළුවන්. මේ වගේ දේවල් වලින් විභාග පාස් වෙන්න පුළුවන්. දැන් අද තිබුණානම් අපේ විභාග මානසිකත්වයෙන් ඔද්දල් වෙච්ච සමාජයට මේ වගේ කොහේ හරි වුණනක තාපසයෙක් ඉන්නවා, ඒ තාපසයාට ගිහින් කෙල ගහලා වහම ඕනම විභාගයක් සමත් වෙන්න පුළුවන් කියලා. අයියෝ, ඒ මිනිස්යාට කෙල ලොරි ගණන් ඇඟ වසාගෙන ගසන්න තරම් අපේ බුද්ධිමත් ශිෂ්‍යෝ සූදානම්. කොළඹ ලොකුම පාසලේ ඉඳන් රටේ ඈත නගරය දක්වා ළමයි බෑ කිව්වත් අම්මල කියයි ගහපන් පුතේ කියලා, ගහපන් පුතේ කියලා කියලා. ඒ තමයි අපේ මව්වරුන්ගේ මානසිකත්වය. අනිවාර්යයෙන්ම මේ කියන දේ බොරුවක් දැයි කල්පනා කර බලන්න. විභාග සමත් කර ගැනීම සඳහා අද දරණ ප්‍රයත්න දිහා බැලුවා. පෑනක් පවා දේවාලයකට ගිහිල්ලා ජප කරන් එන්න තරම් අපි දූෂිත වෙච්ච මානසිකත්වයකට සිටින සමාජයක රජයේ ශිෂ්‍යත්ව විභාගයේ වගේ එකක්
තහනම් කරන්න තරම්ම තීන්දුවකට එන්න අපේ දෙමව්පියන්ගේ මේ වගේ මුග්ද ම්ලේච්ඡ ගති පැවතුම් හේතු වෙලා තියෙනවා. එනිසා මං හිතනවා අපි රජයට ආශිර්වාද කරන්න ඕනේ මේ කන්නංගර චින්තනය උඩු යටිකුරු කළ එවැනි වැරදි විභාග ක්‍රම අහෝසි කළා. ගම්වල ඉන්න දුප්පත් දක්ෂ දරුවන්ට මතුවෙන්නට ඉස්මතු වෙන්නට පුළුවන් රාජ්‍ය විභාගයක් ගැමි පාසල්වල දරුවන්ට විතරක් පවත්වනවා නම් ඒක මං හිතනවා අපේ රටේ විශාල වාසනාවක් බවට පත්වේවි කියලා අපි කල්පනා කරනවා. ඒ නිසා පින්වත්නි බලන්න, තනතුරු ලබන්නට තවුසෙකුට කෙලගසන්නට ඕනේයි කියලා විශ්වාස කරපු සමාජයක්. ඊට පස්සේ තවුස මොකද කළේ? තවුස ගිහිල්ලා ඒ වැඩේ කරනවා. කරාට පස්සේ මොකද වුනේ? ඔහුගේ තනතුරු ඔහුටම දෙවයි දෙවි. ටික දවසකින් රජතුමා පරීක්ෂා කරලා බලනවා පුරෝහිතයෙක් නෑ තමන්ට. හොඳ මේ වගේ පුරෝහිතයෙක් හොයාගන්න බැරි වෙන නිසා පරණ පුරෝහිතයම ආපහු ගෙන්නනවා. මේක 아무තු ක්‍රියාවලියක් නෙවෙයි. ඒක රජතුමාගේ උවමනාව. හැබැයි පුරෝහිතයා මොකද කළේ? "හේ, තමා පෙර කළ පිනෙන් ලද තනතුරු ඒක පෙර පිනෙන් ලද බව කල්පනා කරන්නේ නැතුව තවුස්පානං සිරුරැක් කෙල ඔත්තෙන් ලද්දේ යයි සිටි. තවුසට කෙල ගැහුව නිසා ලැබුණ කෙල හිතුවා." හරිම අපූරුයි නේද පින්වත්නි? අද සමාජයේ අවිද්‍යාවට එදා අවිද්‍යාව කොයි තරම් එකට සම්බන්ධ කරන්න පුළුවන්දයි බලන්න. ඊට පස්සේ පින්වත්නි ටික දවසක් ගියාට පස්සේ ආසන්න ජනපදයක එක්තරා කලබගෑනියක් ඇති වෙනවා. ඒ කියන්නේ යුද්ධයක්. ඒ යුද්ධය ජයගන්න දැන් චතුරංගනී සේනාව පිටක්කර යවනවා. එහිදී අර පුරෝහිත යෝජනා කරනවා මේ යුද්ධය ජයගන්න නම් හැමෝම ගිහින් අර තාපසයට කියලා ගහලා යන්න ඕනි කියලා. රජතුමත් ගිහිලා කියලා ගහලා යනවා. චතුරංගනී සේනාවම අර පුරෝහි අර තවුසට කියලා ගහලා තමයි යුද්ධෙට යන්නේ. හිතලා බලන්න එතකොට අතේ තියෙන අවි මොකටද කියලා? යුද පුහුණුව ලැබීමේ ප්‍රතිඵලය මොකද්ද? ඒ සියල්ල පරාජය කරයි මෝහයට. මෝහය ඉදිරියේ ඒ සියල්ල පරාජයට පත් වුණා. එබැවින් සියල්ලෝම මේ අහිංසක තාපසයාට කෙලගසා යන්නට පුරුදු වුණා. අන්තිමේදී පින්වත්නි මේ සියල්ල බලාගෙන හිටියේ සෙන්පති. සෙන්පති සෙන්පතියා රජතුමාට ගිහිල්ලා කිව්වා මේ මහා විනාශයක් මේ තරම් විශිෂ්ට තවුසෙක් අපට ඉඳිද්දී ඇයි අපි මෙහෙම කළේ කියලා තවුසා නාවලා පිරිසිදු කරලා ඔහුට නැවත එසේ නොකරන්නට අවශ්‍ය කටයුතු යෙදුවා. තවුසා කිව්වා මේ මිනිස්සු කරපු දෙයින් වහාම ක්ෂමාවක් නොගත්තොත් තමන්ගෙන් මේ රට විනාශ වේවි. ඒක නතර කරන්න බැහැ කියලා. රජු සෙන්පති රජුගෙන් ඉල්ලුවා ගිහිල්ලා සමාව ගනිමු කියලා. රජු ප්‍රතික්ෂේප කළා. අන්තිමේදී මොකද වුනේ? දෙවියෝ නගරය විනාශ කළා. දෙවියෝ නගරය විනාශ කළා. ඒ නගරය විනාශ කළායුරු අපූර්වට ගුරුළුගෝමි පඬිවරයා වර්ණනා කරනවා. මම ඔබට ඒ නගරය විනාශ වූ ආකාරය පිළිබඳව ඊළඟ සතියේ දෙසුමෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අද ඔබට අසන්නට අප සලස්වා දෙන්නේ එඩ්වඩ් ජයකොටි ගායනා කරන රඹුකන සිද්ධාර්ථ අතිවරයාණන් විසින් විරචිත සරල ගීතය. මේ ගීතය බොහොම සරල වුණත් මෙහි යථාර්ථය ප්‍රබලයි. මිනිස්සු මං කිව්වා වගේ පොළොන්නරියෝගේ වගේම අදත් මොනතරම් අපි විද්‍යාවෙන් තාක්ෂණයෙන් ඉහළට ගියත් මිනිසුන්ගේ මෝහය කියන එක හරිම තදින්ම සිත් තුළ පිරලා තියෙනවා. ඒ ගැන කියන ගීතයයි
මිනිසා සඳට ගියාලු, මිනිසා පුදුම වුණාලු, බිම බැලුවාලු, උඩ බැලුවාලු, මිනිසා සඳට ගියාලු, මිනිසා දන් දෙනවාලු, දුගියා පින් දෙනවාලු, දන් දෙනවාලු පින් දෙනවාලු, මිනිසා හඳට ගියාලු, මිනිසා දියුණු වෙලාලු, ලෝකේ අවුල් වෙලාලු, දියුණු වෙලාලු අවුල් වෙලාලු, මිනිසා සඳට ගියාලු. මොනතරම් උපහාසයෙන් පිරුණු වදනින් මේ ගීතය පෝෂණය වී තිබෙනවාද? අපි බිම බැලුවාලු, උඩ බැලුවාලු, උඩ බලාගෙන බිම බලාගෙන ඔහේ විනාශයට ඇදෙන අවිද්‍යාන්ධකාරයෙන් වැනසෙන සමාජයක් පිළිබඳව අපූර්ව අදහසක් එයින් පළ වුණා. ඒ ගැනත් අසන්නට ඔබට ඇරියුම් කරමින් අද දෙසුමෙහි දායකත්වය ගැන, පුණ්‍යවන්ත මිනිසුන් ගැන කතා කරමු. කඩවත ගෝනහෙන පාරේ 351 B නිවසෙහි පදිංචි ස්වර්ණා ජයසේකර ආදරණීය බිරිඳත්, ලහිරු ජයසේකර පුතණුවනුත්, ගයනී හේමපාල ලේලියත්, චිත්‍රා හේරත් ඇතුළු පවුලේ සියලු දෙනා මේ උතුම් ධර්ම දේශනාවෙහි දායකත්වය ගැන ක්‍රියා කරනවා, බලාපොරොත්තු වෙනවා. දින 14කට පෙර අභාවයට පත් වූ ගාල්ලේ දිසාපති සහ තැපැල් අමාත්‍යංශයේ ලේකම් ලෙස සේවය කළ අශෝක ජයසේකර මහත්මයාට පින් දෙන්නට, විශිෂ්ට මෙහෙවරකයේදී අමාත්‍යංශයක් තැපැල් අමාත්‍යංශය වගේ විශිෂ්ට ආයතනයක ප්‍රධාන ලේකම් හැටියට සේවය කරමින් ඉටු කළ මෙහෙවරටත්, ගාලු දිස්ත්‍රික්කයේ දිසාපති ලෙසින් කළ සේවයටත් උපහාර කරමින් අපි මේ වෙලාවේ එතුමාට පුණ්‍යානුමෝදනා කරනවා. එතුමාගේ පරලෝ ජීවිතය සුවපත් වේවා, උතුම් අජරාමර නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා කියලා දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගීව සාසනික කටයුතු කරන්නට ශක්තිය ප්‍රාර්ථනා කරන අතරෙහි මියගිය සීලම සංසාරගත ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සියලු දෙනාමත් රට වෙනුවෙන් දීපිදූ සීලම රණවිරුවන්ටත් පින් දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සියලු දෙනාටමත් මේ පින් නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා. මෙවැනි උතුම් කාර්යෙහි නියැලෙන net fm රේඩියෝවේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයටත් මෙම කටයුතු වඩාත් හොඳින් තව තවත් සිද්ධ කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා. ලෝකවාසී රටවාසී සියලුම දෙනාට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයම වේවා. කඩවත ගෝනහෙන පාර 351 B නිවසේ පදිංචි ස්වර්ණා ජයසේකර මැතිණියටත්, ලහිරු ජයසේකර පුතණුවන්ටත්, ගයනී හේමපාල ලේලිය ඇතුළු ඒ චිත්‍රා හේරත් ඇතුළු පවුලේ සියලු දෙනාට සෙත් වේවා, ආශිර්වාද වේවා. හැම දෙනාටම නිවෙනින් සැනසෙන්නට, ධර්මශ්‍රවණය කළ ඔබටත් නිවෙනින් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා. මිනිසා හඳට ගියාලු, මිනිසා පුදුම වුණාලු, මිනිසා හඳට ගියාලු, මිනිසා පුදුම වුණාලු, බිම බැලුවාලු, උඩ බැලුවාලු, බිම බැලුවාලු, උඩ බැලුවාලු, මිනිසා හඳට ගියාලු. මිනිසා දන් දෙනවාලු, දුගියා පින් දෙනවාලු, මිනිසා දන්
දෙනවාලු දුගියා පින් දෙනවාලු දන් දෙනවාලු පින් දෙනවාලු දන් දෙනවාලු පින් දෙනවාලු දුගියෝ වැඩි වෙනවාලු මිනිසා හඳට ගියාලු මිනිසා පුදුම උනාලු හඳට ගියාලු මිනිසා පුදුම උනාලු බිම බැලුවාලු උඩ බැලුවාලු බිම බැලුවාලු උඩ බැලුවාලු මිනිසා හඳට ගියාලු හඳට ගියාලු මිනිසා හඳට ගියාලු මිනිසා පුදුම උනාලු මිනිසා හඳට ගියාලු මිනිසා පුදුම උනාලු බිම බැලුවාලු උඩ බැලුවාලු බිම බැලුවාලු උඩ බැලුවාලු මිනිසා හඳට ගියාලු